දිවයිනේ රත්නපුර දිස්ත්‍රික්කයේත් ඒ වගේම දකුණු පළාතෙත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ඇතිවන වැසි හෝ ගිගුරුම් තහිත වැසි ස්වල්පයක් හැරෙන්නට දිවයින පුරාම සෙසු ප්‍රදේශවල අපි ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. දිවයින වටා මුහුදේ කාලගුණය සැලකුවත් අපි බලාපොරොත්තු වෙන දිවයින වටා මුහුදේ වැසි රහිත කාලගුණයක් සුළං හමන්නේ නිශ්චිත දිශාවකින් තොරව වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 10ක් 25ක් අතර වගේ වේවි. දිවයින වටා මුහුදත් සාමාන්‍යයෙන් සාමාන්‍ය මට්ටමේ තමයි තියෙන්නේ, රළු ස්වභාවයක් ගන්නෙ නැහැ. මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය නිසා මිනිස්සු ජනතාව ඇත්තටම අපහසුතාවයක් විඳිනවා. විශේෂයෙන් ගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කයේ වගේම හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් වයඹ පළාතෙත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයේ එම දර්ශකය අවධානය යොමු කළ මට්ටමක තමයි තියෙන්නේ, යොමු කළ යුතු මට්ටමක. ඒ කියන්නේ ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් ඉන්නත් ඕනේ. විශේෂයෙන්ම වැඩිහිටි රෝගී ජනතාව මේ පිළිබඳ අවධානය යොමු කරන්න එළි මහනේ වැඩබිම්වල වැඩ කරනකොට පුළුවන් තරම් සෙවනකට ගිහිල්ලා විඩාව නිමා කරගන්න රෙස්ට් කරන්න කියලා අපි තමයි ජනතාවෙන් ඉල්ලා සිටින්නේ. හැකි තරම් ජලය පානය කරන්න ඕනේ මේ තත්ත්වවලින් මිදීමට. ඒ තමයි අපි අවශ්‍ය ජනතාවෙන් ඉල්ලා සිටින ගත යුතු ක්‍රියාමාර්ග. ඇත්තටම මේ දිනවල මේ ජනතාව අඳින එලිමහනේ ඇවිදිනකොට තද පාට ඇඳුම් අඳින්න නැතුව පුළුවන් තරම් ලා පහට ඇඳුම් අඳින්න, ඒ වගේ සුදු පාට වගේ ඇඳුම් අඳින එක තමයි සාමාන්‍යයෙන් ජනතාවට වඩාත් උචිතවන්නේ. ඇත්තටම මේ පවතින උෂ්ණත්වයේ මිනිස්සුරට දැනෙන මට්ටමක පවතින්නේ විශේෂයෙන්ම වයඹ පළාතේ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල තමයි තරමක සැලකිය යුතු මට්ටමක ඉහළ මට්ටම තියෙන්නේ, කොළඹත් එහෙමයි. එතකොට අපි මේ දිස්ත්‍රික්කවල ජනතාවෙන් අපි ඉල්ලා සිටින්නේ දැන් මේ උෂ්ණත්වය මිනිස්සුරට දැනෙන මට්ටමක අවධානය යොමු කළ මට්ටමක තියෙනවා. නමුත් ඒක රතු නිවේදනයක්වත් නෙමෙයි. මේ ඇත්තටම මෙම තත්ත්වය ඇතිවෙන්න හේතුව දැන් මේ දිනවල සුළඟත් නිශ්චිත දිශාවකින් තොරව හමන්නේ, සුළං ප්‍රවාහයේ දිවයින හරහා ඇත්තටම අඩු වේගයකින් තමයි තියෙන්නේ. ඒත් එක්කම ජල වාෂ්පත් අඩුයි වායුගෝලයේ. එතකොට මේ වායුගෝලයේ රත් වෙනවා. ඒ හේතුවෙන් තමයි මේ විදිහට අපිට මේ මිනිස්සුරට දැනෙන උෂ්ණත්වයක් වැඩි වෙලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා තව දවස් 3-4කින් වගේ සුළඟේ වෙනසක් වෙයි කියලා. ඊසාන දිශාවෙන් වේගයත් වැඩි වෙයි කියලා. ඒත් එක්කම තරම කඩුවීමක් තියෙවි. නමුත් මේක අඩු වැඩි වශයෙන් ඉදිරි මාසයක් වගේ අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපි කුඩා නමුන් පාසල් නමුන්ට අපි ඉල්ලා සිටින්නේ වාහනවල ඇතුළේ රැඳීම පුළුවන් තරම් අවම කරන්න ඕනේ. මොකද මේ අවස්ථාවේ දවල් කාලේ වාහන ඇතුළේ ඉන්න එක තරමක අවධානමක් තියෙනවා. ඒ සී නොදා ඒ නිසා පුළුවන් තරම් අර ගහක් යට වගේ සෙවනක තැනක තමයි නිවසක් ඇතුළේ ඉඳ බලන්න ඕනේ. දැන් ඇත්තටම අපි මේ මිනිස් සිරුරට මේ දැනෙන උෂ්ණත්වයේ අවධානම මිනිස් උණුසුම් දර්ශකය කියලා අපි හදලා තියෙනවා. ඒකෙදී අපි මට්ටම් තුනක් ගන්නවා, අවධානය යොමු කළ යුතු මට්ටම, ඒ වගේම මිනිසුන්ට ඒ වගේ ඒවයි වැළකන්න, ඒ වගේම රතු නිවේදනයක් විදිහට අපි නිකුත් කරනවා. දැන් ඇත්තටම තියෙන එකේ පහළම මට්ටමේ. තාමත් අපි රතු නිවේදනම නිකුත් කරන තත්ත්වයට ඇවිල්ලා නැහැ. අපි හිතනවා එහෙම ඒ තරමට මේන එකක් නැහැ. මොකද කොහොමත් අපේ අප්‍රේල් මැයි මාසය අවුරුද්දේ උෂ්ණත්වයේ වැඩි මාස දෙකක්. එතකොට ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙන අප්‍රේල් මාසයේ වැසි ලැබෙවි කියලා. ඒත් එක්ක මේ தත්ත්වය අඩු වෙවි. නෑ, ඇත්තටම මේක ඒ බලපෑමක්ම නෙමෙයි මේ තියෙන්නේ. මේක తాවකාලිකව අර සුළං ප්‍රවාහයේ තියෙන මේ අඩුවීම ඒවත් එක්ක තමයි මේ බලපාන්නේ.